සංගායන සමන්තා චක්කවා ලිවේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මංමනි රජස සුනන්තු සගගමොකදං ධම්ම සවන කාලු අයං බඩන්තා ධම්্ම සවනකාලු අයංභදන්තා ධම්ම සවනකාලු අයං भදන්තා නමෝතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස නමෝතස්සෙ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස නමෝතස් භගවතු අරහතු සම්මා සම්බුද්දස ශ්‍රද්ධ සම්පන්න කාරුණෙක්ක පින්නතුනේ හැම කෙනෙක්ම මේ හිමිදිරි උදෑසෙන උතුම් සද්ධර්ම ශ්‍රවනයට සූදානම් වන මොත. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ තුම් සද්ධර්ම සාගරයෙන් ස්වල්පයක් නමුත් හැම කෙනෙක්ම ශ්‍රවණය කරගන්නට සූදානම් වන්නේ. වෙසක් මාසයම බෞද්ධ ජනසන්තානයන්ට අමුතු සිසිල්ලසක් දැනෙන උතුම් මාසයක් ලුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේව සිහිපත් කරන උතුම් කාලපරිච්චේදයක්. ඉදිරියට එළඹෙන්න පොසන් මාසයක්ත් බඳුම වූ කාලපරිච්චේ දෙයක් එනිසාම මේ මාස දෙකම සියලු බෞද්ධ ජනතාවට තමන්ගේ චිත්ත සන්තානය නිවාගන්නට බොහෝසයිම් අවකාශය ලැබෙන සැලසෙන ධර්මස්්‍රවනයට ලැබෙන කාලපරිච්චේදයන් විදිහට අපට හඳුනාගන්නට පුළුවන්කම තිබෙනවා. රටේ නොයෙක් ප්‍රශ්න ගැටලු අර්බුද් තිබනත් අපි දක්ෂවන්නට ඕනේ අපේ හිත රැකගෙන මේකාලපරිච්චේදය තුළ ඒ දේවල් වලට මුහුණ දෙන්නට. නො එක් ප්‍රශ්නවලට අපි ද්වේශයෙන් අමනාපයෙන් පිළිතුරුහොයන්නට ගියාට ඒ තර්හ කියන දේ නිසා අමනාපය කියන දේ නිසා අකුසල මූලය නිසා කවදාවත් ලෝකේ යහප තක් සිද්ධ වන්නේ නැහැ. අයහපත් දේවල් තමයි සිද්ධ වන්නට පුළුවන් කමතිවෙෙන්නේ එනිසා තමන් කියන කරන කටයුතු පිළිබඳව තාමත් මනා අවධානයකින් පසුවන්නට ඕනේ ඒදේ කියන්නේ කරන්නේ ලෝබ දේශ මෝහ සහගත සිතකින්ද යන වගට වගබලාගන්නට. අකුසල සිතකින්නම් අපි යම් වචන කතා කරන්නේ එහි විපාක තමා කරාම පැමිණෙනවා. යම්කිසි ක්‍රියාවක් කරන්නේ අකුසල සහගත සිතකින්නම් එහි විපාක්ක තමා කරාමයි පැමිණින්නේ. අනුම් කරායන්නත් නෙවෙයි. අන්නේ නිසා ඔබ මේ ලෝකෙ කවුරු නිසාවත් අකුසල් සිදුකරගන්නා පුද්ගලයෙක් බවට පත්වන්නට එපා. ඔබේ හිත ආරක්‍ෂා කරගන්න. ලෞකික නොෙක් ප්‍රශ්න ගැටලුුවලට මුණ දෙනකොට මේ අද සමාජයත් තුළ තියෙන දේවල් අපිට දකින්න ුන් එකඇන්නේ දෙවලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. බොහෝ වෙලාවල්ලලට මිනිස්සෝ පෝලිම් ගානේ නොයෙක් තැන්වල බොහොම පහසුතාවයට පත්වමින් තමයි තමන්ගේ කටයුතු සිද්ධ කරගන්නේ එහම සිද්ධ වෙනකොට ගොඩක් වෙලාවටේ තියෙන මානසික පීඩාව මානසික පීඩනය නිසා මිනිස්සුන් අතින් නොයෙක් විට අකුසල ධර්රමයන් සිද්ධ වන්නට පුළුවන්කම තිබෙනවා මොකද හිතේ සංයමය සං්‍යත බව බොහෝ අඩුවෙලයනවා නමුත් අපි ඉවසන්නට ඕනේ ප්‍රශ්නයක් තියෙනකොට ප්‍රශ්යක් නැතිවෙන කොටට ඉවසීම කියනදේ පුරුදු කරන්නට ලෝකෙ කාටත් පුළුවන්කම තියනව. එක දුර්ුවලයක් සිද්ධර දේ තමයි ප්‍රශ්නයක් නැතිවෙන කොට ඉවසන එක හැබැ ප්‍රශ්නයක් තියෙනකොටට ඉවසීම කියනදේ ලෝකේ නුවනැත්තිෙකට හැරුණු කොට මෝඩයකුට සිද්ධ කරන්නට පුළුවන්කමක් ඇත්ත නැහැ වේදේ හිකාග ඉවසීම වැඩක් නැහැ පුංචි කතාවක් වේදේ හිකාග ඉවසීම කියල කියන්නේ වේදේහිකා කියලා එක ගෘහපතිනයක් හෙටයා. වේදේහිකා බොහොම ප්‍රසිද්ධ යදා සමාජය තුළ බොහෝම මෛත්‍රී සහගත තැනැත්තියක් ඇය ඉවසනව එවගේ ඇය කවදාවත් අනිත් අයට යහපතක් කරන්නේ නැහැ මෙ වගේ මහ කීර්තියක් ඒ මුළු නගරේම තිබුණ වේදේහිකා පිළිබඳව. වේදේහිකාගේ මේ කීර්තිය නිසා මේ වේදේහිකා ලඟීන්න එක සේවිකාවකට හිතුනා පොඩ්ඩක් පරික්ෂා කරල බලන්නට ඕන. අපේ ස්වාමිදියනයට හැම දේම හොඳින් සිද්ධ වෙනවා. එනිසා ඇයට තරහගන්නට අවකාශයක් නැහැ. ඇයි හැමදේම එයා හිතන විදිහට සකස් කල්ල දෙන නිසා හැමදේම ඉතාම හොඳින් කළමනා කරනය වන නිසා ඇයට ගැටන්න තැන් නැහැ. එනිසා ඇය මේ තරහගන්න ඇත්තේ ඇගේ ඉවසීමේ ගුණේ නිසාද ඇම තරහගන්න ඇතුව ඉන්නේ තරගන්න හේතුවක් නැති නිසාද කියලා පොඩ්ඩ පරිීක්ෂා කරල බලන්නට මේ සේවිකාවට හිතුණ මේ සේවිකාව මොකද කරන්නේ එක දවසක් බොහොම එලිය වැටිලා බොහොටිත් දවල්ලක නිදාගත්තාවෙදේහිකා ඇහුවා මේ සේවිකාවගින් ඇයි ඔබ නිදාගත්තේ ඉන්ට පස්ස කිව්ව මට නින්ද ගියා කියලා ඉටි පස්ස වෙදේහිකා කිවාක් කමත්නෑ හැට ඉඳල වැඩටි කරන්නගො හරියට කියලා කිව් දවසි නිදාගතා වෙදේකා දෙවිනි දවසිිත්ත ඇහු අද නිදාගත්තමකද කියලා ඊට පස්සේ නිකං නින්ද ගියා කියලා කියනවා ඊට පස්සේ ටිකක් අමනාප සහගතව බලලා අමනාප සහගතව කිව්වා එළඟ දවසේ හරියට වැඩ කරන්නට කියලා තොට සේවිකාව දැනගත්තා ස්වාමි ඩියනිය ඉවසන්නේ කිපෙන්නට හේතුවක් නැති නිසාමිනිසක ඉවසීම කියනදේ ප්‍රගුණ කරපු තැනැත්තයක් නිසාවෙයි කියලා ඒගේ ඊළග දවසට එලිෙනකන් නිදාගත්තා නැතින දහවල්ලන කටියක් නිදාගත්ත. එදා වේදේහිකාට හොඳටම තරහගයා බැන්න. බැනලා අතට හසන මෝල් ගහෙන් දමළ ගහන. ගහනකොට අ සේවිකාාවගේ හිසේ කොල් කොටසක් වැදිල හි පැ පැරිිල ලේන සේවිකාව වීතියට පැනලා මෙන්න ඔබලක්ගේ වේදේහිකා මහලොකොට ඉවසනවා කියන මනුස්සය මට ගැහුවා මට තුවාල වනා කියලා ඒදුවන්න පටන්ගත්ත පාරදිගේ ඉතින් පාරවටේ මනිසු රැස්සෙල දැක්ක බැලුව සේවිකාවට අනු කම්පා කළ වේදේහිකාගෑර තිබන කීර්තිය සම්පූර්ණයෙන් මයින් වෙලාගෙහිල්ල වේදේහිකාවමුලු සමාජයේම අප්‍රසන්න කරන තැනට සමාජය පත් කළා එදට මේක දිහා බැලුවහම වේදේහිකාගේ තිබන ඉවසීම කිසිම වැදගත්කමක් නැති වටිනකමක් නැ ඉවසීම සමාජය තුල බොහෝ දෙනෙකුගේ ඉවසීම පිළිබඳු අපි දකින්නේෙත් මේ වේදේහිකාගේ ඉවසීම වගේ. ඇයි. කිපෙන්න්නට හේතු නැති නිසා තරහගන්නට හේතු නැති නිසා ඒ වෙලාවට තරහගන්න නැතු ඉන්න. මේක වටිනාකමක් තියන දෙයක්වත් මේක මේ ශ්‍රේෂ් දෙයක්වත් නෙම ඒ කවුරුත්තහෙම තමයි තරහගන්න හේතුවක් නැත්තං. ඒ වෙලාවට තරහගන්න නැහැ. ප්‍රශ්නයක් තියෙනගොටන ඉවසන්න වෙන්නේ අන්න එතකට තමයි ඉවසන්නට ඕනේ දැන් අප. ිඉන්න කොට තෙල්පෝලිමක වගේ ඉන්නකොට අපිට තරහගියා කියලා පෝලිමේක් මනට තෙල් ටික වදින් නැහැනේ ඒ ඒ කාරය සිද්ධවෙන්නේ විදිහට තමයි නිසා අප එතන අමනාපයෙන් කටයුතු කරන එක සුදු සුදයක් නෙමෙයි ඒෙන් පිච්චෙන්න්නේ අපේ හිත හිත පිච්චනාට පස්සේ එක දැවෙනකොට ඒ ඇති වෙන පීඩනය නිසා අපේමය මෙලොව ජීවිතයත් අයහපත් තත්ත්වයට පත්වනවාඒවගේම පරලෝ ජීවිතය ගැන කවර කතාාවද න්තිමේටම මේ කාල ඉපදුණුට නිසාම නොේ කකුසල් සමාධානයන් සිද්ධකරගෙන දුගතිගාමී වන්නට සුදුස පරිසරයේ තමයි සහස් කරගෙන තියෙන්නේ. අන්න ඒ නිසා එබන්දු තැංවල ඉන්න කොටත් ඔබෝ බේ හිත ආරක්ෂා කරගන්න එක තමයි නුවවනැත්තෙක් විසිංකල යුතුදේ. ඔබට හිතෙනකොට මේ තියන ක්‍රමයපි වෙනස් කරන්නට ඕන නේද කියලා තරහෙෙන් හිත පුරෝගන්නේ නැතිව බොහොම සංයමයෙන් ඒ ක්‍රමවේද වෙනස් කරගන්න. හිත රැගෙන මේ දේවල් කරගනීම තමයි. කොතරම් අසීරුණත් නුව නැත්තෙක් විදිහට ඔබට පැවරෙන කාරය බවට පත්වෙෙන්නේ. එම නැතුව වේදේ හිකාගේ වසීම වගේ ප්‍රශ්න නැතුවයෙනකොට ඉවසලා ප්‍රශ්න එනකොට කිපිල කටයුතු කිරීමෙන්න්නම් කිසිම ප්‍රයෝජනයක් ඇත්තනහැ. අන්න ඒ හේතුව නිසාම තමයි අපි මේ කාලපරිච්චේදය තුළ අපේ මනස හොඳින් සකස්කරගත යුතු වෙන්නේ අපේ හිතර්, මේ වෙසත් පොසොන් කාලය ඇතුළවනත් අපි හොඳින් සංවරව සංයතව පවත්වාගත යුතු වෙන්නේ. ඒ නිසා එක් උසලපූර්ණ ජීවිතයට බාධ පැමිණින්ට දෙන්න එ පාමි කිසි මාර්බුදේකට අපි බෞතිකව පීඩාවට පත්කරන්න විතරයි අර්බුදයකට පුළුවන් කමතියෙන්න්නේ ලෝකය අනිත්තායට පුළුවන් කමතියෙන්නේ ෝ තමන් පීඩාවට පත්කරගන්නවාද නැද්ද කියන එක තීරණය කරන්නට පුළුවන් කමතියන්නේ අනුන්ට නෙමෙයි ඒ කරන්න පුළුවන් කමතියන තමන්ට එනිසා මානසික පීඩාවක් ඔබේ සිතට ගොඩ නොනැගෙන විදිහට ඔබ කටයුතු කරන්න එක තමයි නුවනැතිම ක්‍රියාව බවට පත්වන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට ඉතාම ගැඹුරු ධර්මයක් ගැඹුරු දර්ශනයක් අපට දේශනා කර තියනවා. ගැඹුරු ධර්මය තුළ ඒතාම ගැඹුරු දර්ශනය තුළ භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කලා ජීවිතයේ යථාර්ථය ජීවිතය පරමාර්ථය අපි හොයාගන්න කොහොමද කියලා ජීවිතේ යථාර්ථය පරමාර්ථය අවබෝධ කරගත්තේ නැතිගම නිසා තමයි මේ අනවරාග්‍ර සසර ගමන අපි කවුරුත් ගමන් කරන්නේ කෙලවරක් නැති පරක්තරක් නැති අනවරාග්්‍ර සසරක ගමන් කරන්නේ කෙලවරක් නැති අනවරාග්‍ර සසරක ගමන් කරන අපිට භුහග්‍යතුන් වහන්සේ අපේ ජීවිතතය පවත්නා යහාර්ථය පෙන්නවා ඒ යහාාර්ථය කියලකිවවේ හේතුඵල දහමක පැවැත්මක් විදිහයට ඒ හේතු පල දහම පිළිබඳව අපට මනාව තේරුන්ගන්නට පුළුවන් ක්‍රමවේදේ තමයි පටිච සවපාද ධර්මය අවබෝධ කර ගැනීම කියලා කියන්නේ පටිච සවපාද ධර්මය තුළ අපි දේශනා මාලාවක් විදිහට ඇතුළත් ඒ දහම් කරුණු පිළිබඳව අපි මීට පෙර සාකච්චා කරගෙන පැමිණුුණ එකින් එකට එකින් එකට පටිසඋපාද අංග්‍යයම් පිළිබඳව අවසාන වසයෙන් අපි අවිද්‍යාව පිළිබඳවත් හඳුනාගන්න ටේදනා අවිද්‍යාව කියල කියනකොට චතුරාර් සත්‍ය ධර්මය නොදැනීම චතුරාර්ය සත්‍ය ධර්මය දන්නේ නෑ කියල කියනකොට චතුරාර් සත්‍යය ධර්මය නොදනීම පිළිබඳව අපිට යම් පැවැත්මක් තියෙනවන එකැන්නේ චතුරාර් සත්‍යය කියලා කියන්නේ දුදුකට හේතුව දුක නැති කිරීම දුක නැති කරන ප්‍රතිපදාව කියන මේ ආර්ය සත්‍යය හතරණ දුක කියලා කියන්නේ සංකත දුක්ක ලක්ෂණය සංකත දුක ලක්ෂණයක් කියලා කියන්නේ හේතු නිසා සකස්සන බව ට ේතු නිසා සකස්වීම තමයි දුක්ක ලක්ෂණය කියලා කියන සමහර වෙලාවට මේ දුක කියන වචනය කියපු ගමන් කෙනෙක් හිතනවා මේක දුකයි කියලා පිලෙක්ට පහුගගේ කාලේ ඇතැම්මයි අදහස් කරනවා මේ දුක කියල කතා කරනකොට මේ මේ බුද්ධසාාසනය කතා කරාේ දුකයි දුකයි කියලා මේ හැම වෙලාවක්කදීමේන දුක ගැන තුට මේ දුකාරය සත්‍ය කියන එක පිළිබඳු දන්නේ නැතිකම නිසා සමහරු හිතනවා මේ දුකයි කියන්නේ මේ අපි විඳින දුකක් ජ විතයට පැමිෙන දුක්ම් කටලු තියවන මේඒ පිළිබඳව හිතා ගෙන එක තමයි දුක කියන්න කියලා කෙනෙක් කල්පනා කරන මහිතන්න අර ධර්මයහි උුසුමවත් ඇදිලා නැතිවු නහම ඒ විදිහයට තමයි මේ ගැඹුරු ධර්මය පිළිබඳව කල්පනාවන්න. දුකයි කියල කියන්න මේ හිතට දැනෙන දුක එහන තිම් කයට දැනන දුක හෝ ඒක ගැන හිත 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 දුොන්නස් බවින් පුරෝගෙනඉන්න එකක් ගැන නෙමයි දුකයි කියල කියන්න මොදර මේ යම් ප්‍රසිද්ධියක් තරණක ගරුවරේ බහෝගේ කාලිදි කියනව පන්සලකටාවම උපාසකම්මල එලියට බැහල යන්නේ. බොහොම මේ මන එල්ලගෙන මොකද හැමවෙලාවකදම එක ඇතුළි කතා කරන්නේ දුක ගැන කියලා. ඒ ඔහු ධර්මය පිළිබඳව අවබෝධ කරගෙන තියෙන විදිහ.ඒට ධර්මය පිළිබඳව අ උනුස්සුමමත් ලැබිලා නැති වෙනකොට. එලියෙන් වචනය විතරක් ඡායාව විතරක් බලලා තීරණය කරන. අඥාන මනසක්ති බනහම කෙනෙකුට එෙම හිතෙන්න්න පුලන් දුක් කියලා කියන එකක කියලා. ඔ දුක කියන්න එහෙම මේ දුකයි දුකයි කියන්නේ එකක් නෙමයි දුක්හ කියන පදය විවරණය කරන කොටටට. දු පූර්ර්ක කියන පදය නැතින ද උපසර්ග පූර්ක පදයෙන් කතා කරන අර්ථය බවට පත් වෙන්නේ. පහත් වූ ක්ෂයාවනා ර්ථය හිදයක් පිළිබඳව පහැදිලි කිීමක් දේත්. අපි දුක් කියලා එක වේදනාවක් විදයට කතා කලාට. එහි ස්භාවය එහි ගැඹුරු අර්ථය බවට පත්වෙෙන් අරවිදිහි ගැඹුරු වර්ථයක්. අනේ නිසා දුක්හ කියල කියන්නේ ආර්ය සත්‍යයක් ආර්ය සත්‍යයක් කියල කියන්නේ නුවනින් ප්‍රතිවේධ කළ යුතු සත්‍යයක් කියනක. එක ඇන්න අපිට සංකත පීලනාර්ථ විප්‍රනාමාර්ථ සන්තාපාර්ථ කියන මේ අර්ථ ලක්ෂණයන්ගෙන් තමයි දුක හඳුනාගන්නට ඕනේ ක්ෂණිකින් දුක හඳුනගන්න නැතුව වේදනාවකින් දුකහඳන ගන්නට ගියොත් අරගේ ප්‍රශ්න ඇතිවෙනවා. සා වේදනාවෙන් දුකහඳනා නොගත යුතුයි. ලොට අවිද්‍යාව කියල කියන්න මේ දුකේතියන මේ ගැඹුරු අර්ථය පිළිබඳව හටගැනීමලෝ කියයම් ධර්මයන් හේතු නිසා උපදිනව හේතු නැවෙන කොට ැතිවෙන කොටිම කියරන මේ පටිචි සෞපාදාදී ධර්මය පිළිබඳව නොදන්නා ස්භාවේ තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ද්‍යාවට හේතු පිළිබඳවත් අපි කතා ක ළමනෝ ද ද්‍යාවට තියන හේතු අවිද්‍යාවට හේතු ආශ්‍රව ධරම ආශ්‍රෝ ධර්ම කියල කියන්නේ කාමාසව භවාසව දිත්්‍යාසව කියන මේ ආශ්‍රෝ ධර්මයෝ අවිද්‍යාවට තියෙන හේතුවක් ආශ්‍රව අවිද්‍යාවට එක පැත්තකින් හේතුව හැටේට කියන්නට පුළුවන් එවගේම අවිද්‍යාව නැව ආශ්‍රවයයට හතුව ව ද හටත් වෙන්න පුුවන් කම තියන. ආශ්‍රව කියල කියන්නේ බොහෝ කල් සිට පවතින්න වූ කෙලෙස් කියන එක. අපි බොහෝකල් සිට පවත්වන්න වූ නඩත්තු කරනු ලබන කෙලෙස් තමයි ආශ්‍රෝ කියල හඳුන්නන්. ොට කාම ආශ්‍රව කියල කියන්නේ කාමය විදිහට අපි ලෝකයේ තුළ නඩත්තු කරන විදිහයක් තියනවා. ඒක තමයි අපිට රූපය පිළිබඳව කැමැත්ත තියෙන සබද්ද ගන්ධ රස පර්ෂ පිබඳව කැත්ත තියෙනවා කිය ඒක දැ ඔබ හිතන් වැඩිපු ඇලෙන්ෙමනන්දෙල පොඩක් හිත බලන්න ලස්සන රූප දකින්න කැමැති ට එකට අපිටි කියන රූප කාමය කියලා රූප දකින්න නැති කැමැත්ත. ොට ඔබ හිතනවා ඒ කැමැත්ත ඇති කරන බව රූපි පැත්ති තියෙන නිසා තම ඔට කැමැත්ත ඇතිවෙන්න කියලා. ඔබ පුරුද්දක්විදිහට එක ඔබේ මනස තුළ තියෙනවා. එනිසා ඇහට රූපි පේනවා පේනකොට ඒ රූපය නැතිවෙලලාෑනවා ඊට පස් වේ නැතිවෙලා ගියත් ඔබ මනසින් ඇසුරු කරන්න අ කැමති රූපය කියන තැනනි. අන්නේ රූපය කාම වසයෙන් ආශ්වාදනය කරන කොට ඒකට කියනවා කාමාස්ශ්‍රවයේ කලා ඒක පුරුද්දක් විදිහටඔබ මනස තුළ මනසේ පැත්තට නැබුරු කල්ල තියෙනවා මනසේ පැත්තට පුරුදු කරලලා තියෙනවා මෙක තමයි කාමාස්්‍රවයහි තිය ස්භහාවේ. එවගේ භවාස්්‍රවය කියයලපිකිව්වා පවත්නා බවට ශාස්සත ගතිකත්වයෙන් ගැනීම කියෙන එක. එකැන ලෝකේ ස්කන්ධයන් පිළිබඳව පවතිනවා යයි ගන්නා මනස. එතකට මේ පවතිනවායයි ගන්නා මනස පිළිබඳව ආශ්‍රවයක් හැටියට ගන්නකොට රූප රූප භහමි තමයි ප්‍රධානවසයමි ලක්ක කරන්නේ කාමාස්ත්‍රවය විදිහට ස්කන්දයන්ගේ හැසරීම කාමාස්්‍රවයන්ගේ ආවරණය වන නිසා. ඉට පස්සේ දිත්්්‍යහාස්ශ්‍රවය කියල කියවා දිිට්හි වසයෙන් අපිස්කන්දයන්ගේ හැසරීම එකද සක්කායේ දිිට්්‍ය්‍ය විශේෂයි රූපන් අත්තතෝ සමනු පස්සති, රූපවන්තන්වාත්තාානන් සමනු පස්සති, රූපස් මින්වාත්තාානන් සමනු පස්සති අත්තනිවා රූපන් සමනු පස්සති කියන මේ හතරාකාරයෙන් රූපේත් හතරාකාරයකින් වේදනා සං්ඥා සංකාර විඤ්ඥාණයන්ගේත් මෙ දෙෙනකොට විසි ආකාර සක්කාය දිට්ටියයක් අපිට ලැබෙනවා. එතකට රූපය ආත්මයක් කියල හිතනව සරලෝකවොත්. එහම නැතිනං ආත්මය කියල වෙනම තියෙනවා ඒකට රූපය අයිති වෙලා තියෙනවාද. එම නැත්තම් මේ රූපය ඇතුළෙ මේ කෙනා ඇතුළේ පේනේ කස්සෙේ තමයි ආත්මය කියෙනෙක තියන්නේ. වනත් ආත්ම කියෙකත් තියෙන ඒ මත තමයි රූපය කියන එක පිහිටාතිබෙන්නේ. මෙ මේ ආකාරයන්ගෙන් බොහෝ කෙනෙකුට ආත්මවාදයක් පිළිබඳව ශාස්සත සහ උච්චේද කිය කියන මේ දෘෂ්ටීන්ට මේ අනුව දිට්ටි සහගත කෙස් සඋපදිල තියෙනවා. මේ දිිට්ටි විදිහට ඇසුරු කරනකොට එක සභාව අපි ජීවිතෙන් හඳුන ගන්න කොමඳද බට දකින්න ලැබෙනවා මේ ඉන්න කෙනෙක් මයි මේ ඉන්න සත්වඒක් පුද්ගලයෙක් මයි කලොබට දකින්න පුළුවන්කමතින ඇහැට පේන්න රූපයක් රපයක් කියනෙ හරිට ෆොටෝ එකක් හොගේ චිත්‍රමාත්‍රයක් විතරයි ඇහැට පේෙ. චිත්‍රමාත්‍රයක් විතරක් ඇහැට පේන තැනක ඔබ හිතනවා මේ ඉන්නේ මනුස්සෙක් මයි මේ ඉන්න ආත්මයක් මේ ඉන්න කෙනෙක් මේ විදිහයට අපිට කල්පනාවෙන ඕ ඇතුළේ ද්ලයක් කාත්මයෙක් විඳවිදයන මේ පත්වයක් ින්න්නව කියලා හැඟීමක් අපිට ඇතිවෙනට නො දිදත්්‍යආශ්‍රවය කියලා. එකොට මේ හැමදේටම පොද වෙනනදේ තමයි තව ආශ්‍රවයක් හෙටයට කතා කරනවා. අවිද්‍යාශ්‍රවය කියය. දැන් අපි අවිද්‍යාවට ප්‍රත්්‍ය විදිහට ආස්ශ්‍රව කතා කරන නිසා අවිද්‍යාව ආශ්‍රවයක් විදිහට වෙනම කතා නොකොට අරාශ්‍රෝ ධර්මතාටික කතා කරනවා. ඒටික හැම වෙලාවකදිම ලෝකෙ තුළ අ විද්‍යාාව වසයෙන් ඇසුරු කරන්නට හේතුවක් බවට පත්වවා ආස්රෝටික. එවගේ ආයත් එතන යතහර්තය දන්නේ නැති අවිද්‍යාාව නිසා නැවත ආශ්‍රව ඇතිකරගන්න. ආශ නැවත අද්‍යාවට අවිද්‍යාව නැවත ආශ්‍රවයන්ටත් එකකිනෙකට ප්‍රත්්‍යවීම කියන එක අපට දකින්න පුළුවන් කම තියනවා. එතට අවිද්‍යා නිරෝධගාමිණී ප්‍රතිපදාව මොකක්ද. පිනතන අවිද්‍යා නිරෝධගාමිණී ප්‍රතිපදාව බවට පත් වෙන්නේ යම් කිසි කෙනෙකුටට පුළුවන්නන්, සම්මා දිිට්්‍යය උපදෝගන්න එහැන දුක්හේ ඥානං කියනෙක උපදෝගන්න දුක ගැන දන්නවා දුකගැන්න අවබෝධ කරගන්නවා කියෙක උපදෝගන්න පුළුවන්නන් එතකොට මොකද වෙන්නේ අන්නේ දුක්කේ ඥානං කියන එක උපදෝගත්ත කෙනාට ජිවිතයට දැන් දුකගලාගෙන එන්නේ නෑ ඇයියා සංකත දුක්ක ලක්ෂණයේ තේරුම් ගත්තා එනිසා එය දුකෙන් මිදන කෙනෙක් බවට පත්වන්නට පුළුවන්කම තිබෙන අවිද්‍යාව දුරකරපු කෙනෙක් ලොක ස්කන්ධද ධර්මයන් පිළිබඳව අවබෝධ කරගෙන තියෙනවා ස්කන්ධයම් පිළිබඳව අවබෝධ කරගත්ත නිසා එතන විද්‍යාව තමයි තියන්නේ අවිද්‍යාව දුරවෙලා තියන ොට අවිද්‍යා නිරෝධගාමිණී ප්‍රතිපදාව හැටියට අපිට පෙන්නන්නමකක්ද සම්මාධිට්්‍යය මූලික කරගත්ත මේ ආරය අස්ටහංගික මාර්ගය මේ තමයි අවිද්‍යා නිරෝධගාමිණ ප්‍රතිපදාවත්. මෙ මේ විදිහයටට අපි ජරාමරණ ධර්මයන්ගේ ඉඳලා අවිද්‍යාවළඟට එනකම්ම මේ එක්කෙක් පටිච සම්පාද අංගය පිළිබඳව හඳුනාගන්නට ඒදනා. එමගේ මෙතනද අපි තේරුම්ගන්නටෝනනි තව ඉතාම ගැඹුරු ඉතාම සියුම් දහම් කරනු ටිකක් තියෙනවා. එතමයි එදැන් සාමාන්‍යෙන් අපි අවිද්‍යාපච්ඡා සංකාරා කියල කතා කලාට අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්්‍ය වෙන කියලා කිව්වට අපි දන්නේ නැහැ අවිද්‍යාව කොහොමද සංස්කාරයට ප්‍රත්්‍යවෙන්නේ කියනෙ එක. අපිට අවබෝධයක් නැහැ අවිද්‍යාව කොහොමද සංස්කාරයට ප්‍රත්‍ය වන්නේ කියන එක පිළිබඳව දැනගන්න. බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව කොමොද සංස්කාරයට ප්‍රත්්‍ය වන්නේ කියනෙ එක පිළිබඳව දේශනා කරලා තියනවා. අන්න ඒ පිළිබඳව අපිට හොඳ ගැඹරු නුවනක් සම්මර්ශනය කරන නුවනත් තිබුණුත් තමයි පිට පිළිබඳව මනා අවබෝධයක් ඇතිකරගන්න පුළුවන්කම තියන ගොඩක් වෙලාවට මේ වගේ මේ කරුණු සාකච්ඡා කෙරෙන අඩුයි බොහම කලාතුරකින් තමයි මේ වගේ කරුණු සාකච්ඡා කරනවා දකින්නට පුළුවන්කම තියෙන්නේ සාමාන්‍යයෙන් පටිච සනපාදය විග්‍රහ කිරීමේදී බොහෝ අවස්ථාවලද බොහොම සරලව පැහැදිලි කරන්නට උත්සාහවත් එෙන්නේ අවිද්‍යාව නිසා සංස්කාරයෝ උපදිනවා කියන මේ කා කාරණාව විතරයි කරුණ මෙල්ලෙස කිවූ පමණින් මෙහි ඇති ප්‍රත්්‍යවීම පිළිබඳව ගැඹුරු නුවනක් ශ්‍රාවකයාට ඇති කරගන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නුවන නැතිකම නිසා නුවනක් ඇති නොවන නිසා නැවත්ත හිතිම් ප්‍රශ්න කරන්නට ගියොත් ඒ ප්‍රශ්න හමුවේ ඒෙනට විගාතයට පත්වන්නටඒ නැතින හිත තවත් විසිරෙන්න්නට හේතුවක් බවටඒ එක පත්වෙනවා. විද්‍යාව සංස්කාරයට ප්‍රත්ථ වෙනවා කියලා කියනකොට දැන් මෙහෙමැහෝොත් සංස්කාර කියල කියන ම නවද අපි හඳුනාගත්තා පුඤ්ඥාබි සංකාර අප්ඥාබි සංකාර ආනි්‍යාාවි සංකාර සංස්කාර කියනකොට පින් වසයෙන් අපි රැස් කරන දේවල්තියෙනවා කුසල් වසෙන් අප්ඥාබි සංකාර කියල කියන අකුසල් වසයෙන් රැස්කරගන්න දේවල්තියෙනවා එවගේම ආනනිජ්ාබි සංකාර කියල කියනෙන ආනනිජ්හ එමනැතින අරූපාවචරාදී වසයෙන් රැස්කර ගන්න කුසල කරන මේ විදිහටන අපි සංස්කාර පිළිබඳව බෙදුවවෙ දැන් අවිද්‍යාපච්චා සංකාරා අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්්‍ය වෙනවා අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්්‍ය වෙනකොට දැන් සංස්කාරවර්ග තුනක්ටයන තුනෙ එකයි අකුසල් අනිත් දෙක කුසල් දැන් අපි දන්නවා කුසල්ල සිතක අකුසල්ල චෛතසික යෙදන්නේෙ නෑ කියලා අුසල චෛතිසික යදෙනවාද කුසල් සිතේ අකුසල තියන්නේ ෑ ආලෝකයක්ත්ක්ක ආලෝකය ඇතුේ අඳුරතියෙනවාද ආලෝකය ඇතුලේ අඳුර නැහැ එතුට ඒවගේ කුසල් සිතක අකුසල චෛතසික ධර්ම උපදිනවා හෝ යෙදෙනවා කියන එක කවදාවත් වෙන්නේ නැහැ අවිද්‍යාව කියල කියන්නේ කුසලත්ද අකුසලයක්ත්ද අවිද්‍යාව කියල කියන්නේ අකුසලයක්ඒ මෝහය විදිහට සංග්‍රහ කරන්නට පුළුවන් කමතියෙන දෙයක්. වගේම මෝහය කියන වචනනුත් තවයි හාට ගහිල්ල අකුසල කෘොත්ත සම්පාධනය කරනු ලබන මූලක් කිලේසයක් තමයි අවිද්‍යාව කියල කියන්. එතුට මේ අවිද්‍යාව කියන දේ අකුසලයක් නං, අකුසල පාක්ෂික ධර්මයක් නං මේ අකුසල පාක්ෂික ධර්මය නිසා කොහොමද, ලෞකික පින කුසලය සිද්ධ වෙන්නේ ්ඥාබි සංස්කාර ඇතිවෙන්නේ කහොමද. එනිසා කොහොමද ආනි්්‍යාබි සංස්කාරය උපදින්නේ. අකුසලේට නම් ප්‍රශ්නයක් නෑ කියමුකෝ එතවට අවිද්‍යාව ප්‍රත්තිවෙලා කොහොමද මේක උපදින්නේ ොට මෙන්න මේ ප්‍රත්්‍යවීම පිළිබඳව අපිට ගැඹුරු නුවනක් තියෙන්න්න ටෝේ අවිද්‍ය ප්‍රත්වයෙන් ඒදේ සිද්ධ වන්නේ කොහොමද කියන එක පිළිබඳව දැනගන්නටනම් අ විද්‍යාව නිසා සංස්කාරය උපදිනාාව කියල කිව්වට අවිද්‍යාව මොනවිදිහට ද සංස්කාරයට උපකාර කරන්නේ කියන එක පිළිබඳව අපි දැනගෙන ඉන්න ඕනෙ. එතෝට දැන් අපි කිව්ුවොත් දක්ෂ ගොවියෙක් යම් වගාවක් සිද්ධ කරනකොට පැළයක් හිට ඕනකොට එය දන්නවා ඒ පැ පැළවෙන්නට අවශ්‍යයි ඒ අවශ්‍ය පොහොර අවශ්‍යයි පොහර කියනකොට එතමක පස්සල තියෙන පොහොර උරාගෙන ඒ ඕජාමය සාරය අරගෙනන මේ ගා හැදන්නේ. ඉවස ජලය අවශ්‍යයි. හිරු එලිය අවශ්‍යයිති මේ දේවල් අවශ්‍යතාවයා දන්නවා. එතකොට මේ පැලයකට අවශ්‍ය වන ඒ පස්ටිකේ ඉදලා වතුර ටිකේ ඉදලා උණුසුමා ලෝකේ ඉදල වාතේ ඉන්දලයාට අවබෝධයක් තියෙනවා. තියෙන විතරක්්ණ මෙයා දන්නවා පස් ඕන කිව්වට මොන විදිහ පසකද මේක රෝපනය වෙන්නේ. මේ පැලේ වැඩෙන්න්නේ මොන විදිහහි පසකද කියන එක දන්න තටඒ පසෙහි ඇතුළත්වේ යුතු ගුණාත්මක භාාවය පිළිබඳ ඔහට යම් දැක්මක්තියනවා දක්ෂ ගවයක් කියල කියන්නේ නිසාහට එතකොට උුස්හම කියනදේ මොන පමණකට දෙතනට අවශ්‍ය වන්න කියෙක ගැන හොට දැනුමක්තියෙනවා. අන්නන්නේ ඒ නිසා එබඳු පරිසරයක තමයි යොහේ වගාව සිද්ධ කරන්නේ. එක යහුට දක්ෂ ගොී එක් කියල කියන්නේ. එතකොට අපි ප්‍රත්‍ය පිළිබඳව විමසා බලන දක්ෂ යෝගාවචරයෙක් වෙනකොට. එම නැතිනම් අපි නිවැරදිව අපේ නුවන දියුණු කරන භාවනා මනසිකාරයක් දියුණු කරන කෙනෙක් බවට පත්වෙනකොට. අපි අප සතුව තියන ටවශ්‍යයි විශේෂ ඥානයක් එතමයි මේ ප්‍රත්‍යවීම පිළිබඳව දන්නාකම. අවිද්‍යාව ප්‍රත්්‍යවෙනවා කියලා කිව්වට, අපි මේ ප්‍රත්්‍ය වෙන්නේ මොන ආකාරයකටද මොන විදිහටද මොකදද එත්තන තියෙන වපසරය මෙන මේක දැනගන්නට වශ්‍යයි. ඒක දැනගත්තුත් තමයි ඒ කරුණ මනාව තේරුම් ගත්තා කියල කියන්න පුළුවන්කම තියෙන්නේ නැතිවුණුත් ඒක තේරුම් ගත්ත කියල කියන්න පුළුවන්කමක් ඇත්ති නෑ එය හරියට ඒ ඒ තැන ට පස්ස ගැටෙන පුදගලයක් බවට පත්වෙනවා තේරුම් ගන්නේ නැති ගමනිසා. අන්න එනිසා මේ ප්‍රත්්‍යවීම ගැන අපි හරියට තේරුම් ගන්නට අවශ්‍යයි අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්්‍ය වන ආකාරය පිළිබඳව විමසා බලන කොට්ට අපට දකින්න පුුවන් කොහොමද අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්්‍ය වන්නේ කියලා. මෙතනදී අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්්‍ය වෙන කොට සහජාත අන්‍යම්‍ය, නිසය, සම්පයුත්ත, අත්ි අවිගත හේතු කියලා ප්‍රත්‍ය හතක් විදිහට අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්්‍ය වෙන. හතකින් ප්‍රත්්‍ය වෙනවා විද්‍යාව සංස්කාරයටැන සංස්කාරය උපදවනවා කියන එක හැම වෙලාවක්ක දිම එකම විදිහට සිද්ධි කරන්න න නැහැ. අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්්‍යවීමේදී එහි වෙනස් වභාවයන් අපට දකින්න පුළුවන්කම තියෙන එකම විදිහයටට සංස්කාරයට ප්‍රත්්‍යවෙන් නැතිව විවිදධ ස්වරූපයන්ගේෙන් විධ ආකාරයන්ගෙන් තමයි මේ ප්‍රත්්‍යවීම සිදු කරනු ලබන්නේ. එතොට අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්්‍යවීම කියන එක සිදුකරනු ලබන ප්‍රධාන ආකාර හතක් තියෙනවා අන්නේ හත පිළිබඳව අපිට දැනුමක් තියෙන්න ටෝනෙ දැන් අපි ඇයි පටිච සවපාදය අහන්නේ පටිචි සවපාද ධර්මය පිළිබඳව ඇයි අපි ඉගන ගන්නේ අපි ඉගෙන ගන්නේ පටි සවපාද ධර්මය පිළිබඳව අපි අහන්නේ ඒ පිළිබඳව මනසිකාරය පවත්වල අපේ ජීවිතය තුළ අපිට නිවීම උපදෝගන්න අශ්‍ය නිසා එතන පවතින යතහාර්ථය අවබෝධ කරගන්න අවශ්‍යන නිසාතමයි පටි සවපාද ධරමය අප යහන්නේ. තොට පටි සවපාද ධර්මය හලා අපිට නිකම් අවිද්‍යාපච්චා සංකාරා අවිද්‍යාව නිසා සංස්කකාරය උපදිනවනේද අවිද්‍යාව නිසා සංස්කකාර උපදිනේද කියලා මන්තරයක් වගේ හිත හිත හිටිය කියලා. එව නතිනන් ගොයි පටිසවපාදය අංග දොලහ ස්්‍යායනා කර කර හිටිය කියලා අපිටකෙන් නිවන්දකින්න බෑන. අපේ ප්‍ර්ඥාව අවබෝධ ඥානය එක දියුණ වෙන්න ඕන එක දියුණ වෙන්න නම් අපි එතන සිද්ධ වන කාරය පිළිබඳව වපසරී ඇතිව මිනිහි කරන්න පුළුවන් තලන් දක්ෂයෙක් බවට පත්වෙල තියන්නට ඕන් අන්නේ දක්ෂ බව ගොඩක් කෙලාවට අඩුඒ සමාජයත්තුළ ඇති වෙනවා ඒ හිතුවනි සත්තමයි මේ ගැඹුරු කරුණුනත් ඔබ ටිකෙන්ටික හරිම එකක ශ්‍රවණය කරන්නට ඕන එක පාර ඇහවට තේරුන්යන්න නැතිනම් නැවත නැවත හරි අහල මේ කරුණ ඔබ තේරුම් ගන්නට සහවත්වන්න ටඕනේ හේතුව මේ ටික නැතිව මේ අවබෝධය නැතුව පටි සවපාදය තේරුම්ගන්නවා කියන එක වෙඩින කවදාව. එකට අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්්‍ය වෙන කියනකට අපි කිව්වා හත්තාකාරයකින් ප්‍රත්්‍යව වෙන කියක පලවෙෙන එක තමයි අවිද්‍යාව සංස්කාරයට සහජාත ප්‍රත්තයෙන් ප්‍රත්්‍යවීම. සහජාත ප්‍රත්තයෙන් ප්‍රත්්‍යවීම සහජාත කියල කියන්නේ මොනාද. ජාත කියන්නේ උපදිනු ලබන්න නැතිනම් හට ගත්ත දේ. ගත්ද එතකොට ජාත කියල කියන ඉපදීම නැතින ඉපදුනු බව හටගත්තා කියන ස්භාවට. එතට මේ ජාත කියන පදේට සහ කියන වචනයක තුවෙලා තිෙන උපසර්ගයක් තෝට මේ සහ කියන පදයක්ත් එක තුුණාව සහ ජාත කියලගනවා. සහ ජාත කියල කියන්නේ ඒහා සමගග ඉපදනු කියෙන එක සහජාත කියල කියන්නේ ඒහා සමග ඉපදුණු එ ඇතිනම් එකට ඉපදුනා කියන එක තමයි සහජාත කියලා කියන්නේ එතුට අවිද්‍යාව සංස්කාරයට එකට ඉපදිල්ලහ එයා ප්‍රත්්‍ය වෙනවා අවිද්‍යාව සංස්කාරයට එකට ඉපදිලස් ප්‍රත්්‍යවීම සිද්ධ කරනවා එකන අවිද්‍යාව කියන දේ සංස්කාහරයක් එක්ක කරමයක් එක්ක එකට උපදිනෝ එක මොහොත්තේ ද එකකට උපදිනෝ සහ ජාතයි ට මේ සහජාත භාවේ පිළිබඳව අපි කල්පනා කරනකොට එකදී කලින් ඉපදුනත් නෙමේයි පස්ස ඉපදුනත් නෙමෙයි එකට ඒ මොහොතෙහි ඉපදීම පිළිබඳව තමයි කතා කරන්නේ සහජාත කියන කාරණාව ඇතුළේ. අවිද්‍යාව කියන දේ සංස්කාරයට ප්‍රත්්‍ය වන අයුරක් තමයි මෙන්න මේ කියන සහජාත ප්‍රත්්‍යවීම යටත්තේ ප්‍රත්්‍යවීම. අපි මුලින් කිෙව්වා කුසල් සිතක අකුසල චෛතසික යෙදන්නේ නෑ කියලා කුසල් සිතක අකුසල චෛතසික යෙදන්නේ නැහැ අකුසල් සිතක අකුසල චෛතසික යෙදෙනවා අකුසල් සිතක අවිද්‍යාව කියන එක ඒ සිතේම පවතින දෙයක් මෝහය කියන එක මෝහේ අවිද්‍යාව කිය එක ඒ සිතකම පවතින දෙයක් එනිසා අවිද්‍යාව කියන එක අකුසල් සිතක් උපදිනකොට ඒකත් එක්කම සහජාතව උපදින එකත් එක් එක්කට උපදින අකුසල් සිතකනන් තමයි සහජාත ප්‍රත්්‍ය භාවය අපට දකින්න පුළුවන් කමති සහජාතයි එකට ඉප දෙනවා කියන සෑම් මොහොතකදම අපි තේරුම් ගන්නට ඕන ඒ ධර්රමය එය සමගේකට උපදිනවා කියනක එක එකට එකට පවති නො එතනද එකට හට ගැනීම සිද්ධ වෙනවා දැ නාමරූප ධර්මයන් පිළිබඳව අපි සහජාත භාවය පිළිබඳව කතා කරනවා ඒ සහජත ප්‍රත්්‍යයෙන් ප්‍රත්ථ්‍යවීම පිළිබඳව. සහජාත ප්‍රත්යෙන් ප්‍රත්වීම පිළිබඳව කතා කරනකොට දැන් නාම ධර්මතා හතරත්තියෙනවා වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියලා. ොට ඒ හි ඒ හිතේ හටගත්ත චෛතසික ධර්ම ඔක්කොම සහජාතයි. සහජාතයි කියලා කියන එකට උපදින්නේ. කොයිවෙලාවකවත් පුළුවන්කමක් නැහැ නැතිනම් එහෙ ධර්මයක් ලෝකෙ නැහැ එකක් විතරක් තනයම ඉපදිල පවතිනවා කිය සිත තරත් තනියම උපදිනවන් කෙකක් වෙ නෙනෑ. නැ අපි ඉස්කන්ද ගැන කතා කරනඕනේ රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කියලා. ස්කන්ධටික කතා කරන්න එක ස්කන්ද පහක් විදිහටි. මේ ස්කන්ද දෙක කොටස් දෙකට බෙදනවා. නාමයත් රූපයත්. එතට මේ නාම ධර්ම සහ රූපදධර්ම කිය කොටස් දෙකට බෙද හාහම රූපධර්මයන්ගේ ලක්‍ෂණ අපිට වෙනම කතා කරන්නට පුළුවන්. නාම ධර්මතා හතරය වේදනා සඥා සංකාර විඤ්ඥාන කියන මේ නාම ධර්මතා හතරෙහි එකකට එකක් පෙර පසු නැතුවන පවතින්නේ. සමහරවෙලාවට කෙනෙක් හිතනවා මේ ස්කන්ද ටික පිළිබඳු විග්‍රහ කරලා දෙනකොට විදිනවා හඳුනවා හිතනවා දැනගන්නව කියෙල කිව්වාහම මේ අනුපූර් ක්‍රමයකට සිද්ධ වන දෙයක් නේද කියලා. අපි විදි නොයිස්සල්ලා විඳල තමයි එක හඳනන්න ඊට පස්සේ. ඊට පස්සේ තමයි ඒ එක ගැන හිතන්නේ. ට පස්සෙ තමයි එක ගැන දැනගන්නේ. ඉරට දැන් අර ලේසිනි අනුපූරර් ක්‍රමයකට හිතාගත් හම මේක වෙලා ඉට පස්ස මේක වෙන. ඉට පස මේ අවස්ථාව ඇති වෙනවා. මෙහෙම සිද්ධ වෙන්නේ නැහැ එක ධරමය නෙමේ මේ ක්කොම සහජාතයි සහජාතයි කියල කියන්නේ වේදනාව සංඥාවට සහජාතයි වේදනාව සංස්කාරයට සහජාතයි වේදනාව විඤ්ඥානයට සහජාතයි සඥාව වේදනාවට සහජාතයි සංඥාව සංස්කාරයට සහජාතයි සංඥාව විඤ්ඥානයට සහජාතයි. සංස්කාරය වේදනාවට සංඥාවට සහජාතයි සංස්කාරය විඤ්ඥානයට සහජාතයි විඤ්ඥානය වේදනා සං්ඥා සංස්කාරයට සහජාතයි. මෙන්න මේ ආකාරයන්ගෙන් එකක් එකකට එකක් දෙකට එකක් තුනකටම තු එකකට මෙවිදිහට සහජාත ප්‍රත්‍යභාවේ ඕවනොවන්ට ප්‍රත්ති වෙන එක එක ඒකයක අපි ගත්තහම එකකයහි ඒ හෑම කෙනෙක්ම ඒ කටයුත්තෙහි යම් කාර්යසාධනයක් සිද්ධ කරලා තියෙනවා.ඒ පෙරපසු නැතුව එකට උපදින ධර්ම. පෙරපසු නැත්තුව එකට උපදින ධර්ම. එකට උපදින කියලාකිව සහජාතයි කියන එක. වේදනාව කලින් ඉපදිල සඥාව පස්සේ පදින වනෙමේ. එක හිතක් හටගන්නෝ ඒ හිතේ විඳීම් සහගත ස්භාවේ වේදනාවෙන් කරනකොට, හඳුනාගන්නා ලක්ෂණයේ සං්ඥාවයෙන් කරලා තියනවා. එවගේ අනෙකු චෛතසික සම්ප්‍රයෝගය සහ චේතනාව කියන එක සංස්කාරයෙන් කරලා තියනවා. එවගේ දැනගැනීම කියන කෘොත්ත සම්පාදනය කිරීම විඤ්ඥානයෙන් කරල තියනවා. මෙන්න මේ විදිහට ගත්තාවම මේ ටිඒ එකක්ෙන එකක්නගේ වැඩික බලාගෙන තියෙනෙ හැබැ මේ ඔොකොම එකට තමයි මේ කටයුත්ත කරල තියෙන. අන්නේ එකට ඉපදිල්ලා එකට ඒ කටයුත්ත සිද්ධ කරනකොටේ ධර්මයෝ ඒවලට කියන සහජාතයි එකට ඉපදුනා සහජාතයි එකට ඉපදුනා රූපයෝ රූපයන්ට සහජාත වෙනවා නාමධරමයක් නාමධර්මයකට සහජාත වෙනවා නාමධරමයක් තවත් අනෙක් නාමස් කන්ද තුනට රපි මුලින් කතා කලා වගේ සහජාත වෙන නාම රූපය නාම රූපයටට සහජාත වෙන මේ දිහෙට මේ සහජාත වීම පිළිබඳු අපිට කතා කරන්නට පුළුවන්. එතකොට නාමේ නාමේයට නාමේ රූපයට රූපේ නාමයට විදිහට සාජාතවීමකි පිළිබඳු අපිට කතා කරන්නට පුළා. මෙන්න මේක තමයි ප්‍රත්්‍යවීම කියලකයන්. එදකට ප්‍රත්්‍යවීමේ දී සෑම ධර මේකටම ප්‍රත්්‍යවීම කියන දේශ පැවරිල තියෙනවා එකන ස් පර්ශය ප්‍රත්්‍යවන එකත් එක් උපදින අනිත් දෙවල්ලට ඒ ප්‍රත්්‍යවීම සහජාත ප්‍රත්තයෙන් යනිත් නාම ධර්මුවලට ප්‍රත්ව වෙනවා අවිද්‍යාව කියන එක සහජාත ප්‍රත්තයෙන් ප්‍රත්්‍ය වෙන අවස්ථාවක් තිනව සංස්කාරයට එතමයි අකුසල සිත් උපදිනකොට අකුසල සිත් උපදිනකොට අවිද්‍යාව සංස්කාරයට සහජාත ප්‍රත්්‍යයෙන් ප්‍රත්්‍යව වෙන ශේෂෙන්ම පටිච සෞපාද ධර්ම සිද්ධාන්තය පිළිබඳව කතා කරනකොට අපි අමතක කරන්නට හොඳ නැහැ එතන විද්‍යමාන වන එතන පවත්නා ධර්මතාවේ පිළිබඳව. එක එෙහි සිද්ධ වන සිද්ධාන්තය පිළිබඳවහි සිද්ුවන ක්‍රියාත්මක වීම පිළිබඳව අපි කිසි ලෙසකවා තමතක කරන්නට හොඳ නෑ. එහෙම කිව්වේ තැන් අවිද්‍යාව සංස්කාරය කියෙලා කියනකොට අපි පටිසවපාදය හිදී මේ කතා කරන අතීත හේතුව. ට හේතුව විදිහට කතා කරන්නේ අපිට ප්‍රතිසන්දිිගන්නට ප්‍රතිසන්ධි වසයෙන් බැසගන්නට හේතුවන එක අවස්ථාවක් පිළිබඳු. මිතාම නුවනින් ඔබ සේපත් කරන්න ඕන කරුණ. අවිද්‍යාවසාහ සංස්කාරය කියල කියනකොට අවිද්‍යා සංස්කාරය කියල කියන්නේ අපි පටිසවපාතිම අංග දෙක පිළිබඳව කතා කරන්නේ එක තැනකින් ඒක් මොකක්ද, ීත හතු විදිහට මේ ජීවිතයට විඤ්ඥානය මෞකුසකට ප්‍රතිසන්දිවසයෙන් බැසගන්නට ප්‍රතිසන්දි වසයෙන් පැමිණෙන්නට හේතුව බවට පත්වෙල තියෙනමකදද අර අවිද්‍යාව සහ සංස්කාරයයේ තව තන්හාපාධාන බව කියනට ගත් අපි එකතු කරන. ව අවිද්‍යා සංකාර්තමයි ප්‍රධාන වෙන්නේ. ොට මේ අවිද්‍යාව සහ සංස්කාරය මෙතන ප්‍රධාන වෙනකොට සංස්කාරයට ප්‍රත්්‍යවීම කියන කරුණෙන් අපි මේ හඳුනාගැනීමේදී මෙතන සියුම්ම ලක්ෂණය තමයි අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්්‍ය වෙනවා කියන අවසාන අවස්ථාව දිමිසක මේ ප්‍රත්්‍යතාවේ පිළිබඳව කතා කරන්නේ මේ දැන් අපි ජීවත්වෙන කොටත් කරමය සිද්ධ කරගන්නවා කියන අවස්ථාව පිළිබඳවම නෙමි මහිතන පැහැදිලික් කලකෙන දැන් අපි ජීවත්වෙන කොට අප මේ මොතත් කර්මරැස් කරනවානේ මේ වෙලා වෙදිීත් අපි කර්ම සිදු කර ගනු ලබනෝ. එදට මේ වෙලාවෙදිත් අපි විවිධ කර්ම සිදු කලාට මේ වෙලාවෙදිීත් අකුසල් කලාාට ගුසල් කලාට ඒවටත් අවිද්‍යාව ප්‍රත්්‍ය වනාන්ට මේ පටික්්ච සමුප්පාදයහි එක්ෂණිකවාරයක් නැතිව සන්තතිවාරයක් තුළ මේ ප්‍රත්ත්‍යවීම ගැන කතා කළොත් ඒ කතා කරන්නේ කුමන ප්‍රත්්‍යවීමක් ගැනද පිනතුන ඒ කතා කරන්නේ අරප ප්‍රතිසන්ධි වසයෙන් යන්නට හේතුවන තැන තිබෙන ප්‍රත්්‍යවීම ගැන ප්‍රතිසන්ධි වසයෙන් යන්නට ප්‍රත්්‍ය වන තැන ගැන තමයි කතා කරන්න ඒ භවය ඇතුළේ අපි කරගන්න හැම කුසලයකටම හැම අකුසලයකටම ප්‍රත්්‍ය වන තැන පිළිබඳව කතාවක් නෙමෙයි ඒ කතාව අ ප්‍රතිසන්ධි වසයෙන් අප යුත්පත්තිය සඳහා යන්නට හේතුවනර චුත් සිතත් කියලපි කියන්නේ ඒ අවස්ථාවක එදෙන අවිද්‍යාවේ කෘත්තය පිළිබඳව තමයි අපි කතා කරන්න එතකොට එතනද යම් කිසි කර්මණමිත්තකට අපිට තන්හාවපාදානාදී ඇති වෙනවනං අන්නේ තන්හාවපාධනාදී කෙලෙස් ධර්මයන්ගේ පැවැත්මට උපකාරී කරන දේ අවිද්‍යාව ඒ සිතෙහි උපදිනවමකක් විදිහටද සහ ජාත ධර්මයක් හැටියට එකට උපදින දෙයක් හැටියට සෑම අකුසල චිත්තයකම අවිද්‍යාව සහජාත භාවයෙන් පවතිනෝ අවිද්‍යාව සහජාත භාවයෙන් පවතිනෝ කියැන අනික් ධර්මයන් එකට උප ඉපදිලතිනවා. එක හැම හිතකටම පොදු දෙයක් එක එක හිතකට විතරක් පොදු දෙයක් නෙමයි සෑම අකුසල හිතකටම ඒ පොදුයි අවිද්‍යාව කියන එක ඒ සහජාත භාවයෙන් පවතිනෝ කිය කුසලයට සහජාත දවිද්‍යාව කුසලට සහජාත නය ප්‍රත්වෙ වන්න වෙනම විදියට අකුසලට ප්‍රත්්‍යය වෙන්න වෙනම විදිහකට අකුසලේකට අකුසල නිමිත් තක් නං. අකුසල සිතක් නම් උප දෙෙන්නේ අකුසල සිතේ කර්මය යයාගේ කෘත්තය සම්පාදනය කරන්න පුළුවන් වෙන විදිහටම ඒ සහජාත බාව ඉ පදිලතියෙන. ලෝබ මූල සිටක්න එතන උපදදින්නේ ලෝබ මූල සිතේ අවිද්‍යාව යාගේ කෘත්ය සම්පාදනය සිද්ධ කරන එක සහජාත මෝහය කියන කෙත්තන පවතින නිසා. එත ඒ එකට යෙදිලා එකට සහජාතව එකට ඉපදිල තියෙනවා අකුසල චෛතසික ධර්මතා ටිකත් එක්ක. හැබැයි කිසිම කුසල සිතක අවිද්‍යාව කියනයක එකුසලෙහි යෙදිලා එකට ඉපදිල පවතින්නේ නෑ. අනෝකාපිට තෝර ගන්නට පුළුවන් කමතියෙන් ඔය සහජාත භාවේ තේරුම් ගැනීම. සහජාත භාවය තේරුම් ගැනීම එතට අවිද්‍යාපච්චා සංකාරා කියනකොට අවිද්‍යාව නිසා සංස්කාරය උපදිනවා කියලා කියනකොට අවිද්‍යාව නිසා සංස්කාරය උපදිනු ලබනවා කුමකින්ද සහජාත ප්‍රත්තෙන් පඩිත සම්පාදය අපි මුලින්ම කතා කරලා ආකාර දෙකක් ප්‍රධාන වසේ ම මනාද එක්ෂණක සහ සන්තති වසයෙන් කියලා එකතුර සන්තති වසයෙන් තමයි අපි කළ ද ක්ෂණ ක වසය නුත්තියෙන එක චිත් අක්ෂණක වස්යෙන් කියලා පිකර කිය දැන් මේ වෙලාවෙද්ද එක සිතක් උපදිනකොට ඒ හිතෙත්තියනව පටිච සම්පන්න ධර්මය පටිචි සම්පන්න ක්‍රියාවලී ඒ හිතෙත්තියනවා පටිි සවපන්න ක්‍රියාවලි එදොට ඒකට කියන්නේ ඒ චිත්තක්ෂණක වාරය කියන අන්න ඒක චිත්ක්ෂණක වාරය පැහැදිලි කනට අවි්‍යාපච්චා සංහා රාකයන් නැතුව අවි්‍යාපච්චා සංකහා රෝ කියල තමයි විස්තර කරන්න සංකාහා රා කියයනකොට සංස්කාරයෝ උපදිනෝ එක බහවචනයෙන් පොදුවේ කියනද අවිද්‍යාපච්චා සංකාරෝ කියනකොට අවිද්‍යා ප්‍රත්්‍යයෙන් උපදන ලබන සංස්කාරය කියරක අවිද්‍යා ප්‍රත්තය සංස්කාරය වෙයි අවිද්‍යාපච්ා සංකාර අරකදි සංස්කාරයෝවිතකට එතනදි සංස්කාරයෝ උපදවන්නේ මෙතනදි සංස්කාරය උපදවන්නේ එතට මේ ඒක චිත්තක්ෂණකෝ මේනි අය ගත්තොත් සහජාත භාවය පිළිබඳ ගත් ො ඒ චිත්තක්ෂණක කො අකුසල සිතක් නං උපදින්නේ එක මේ දැනටත් අදාලයි මරණසන්න මොහොතටත් අදාලායි එක ජීවිතේ ඉප දුනු දවසින්දල මැරණකම්ම යම් වෙලාවක අකුසල සිතක් නං උපදින්නේ අකුසල සිතට අවිද්‍යාව කියන එකසාහජාතයි ඕන මො ඕන ම අකුසල් සිතට ඕනම අවස්ථාවකදී ඒක චිත්තක්ෂණකෝ ගත්තොත් එ හම අවිද්‍යාව කියන එක සහජාතයි එකත් එක්ක එකට යෙදිල තියන්නේ අවස්ථාවදදි මයිකිවේ අපිච්චෘති ප්‍රතිසදිිගැන කතා කරනකොට සන්තති වසයෙන් අපි කතා කලොත් එම සහජාතව ප්‍රත්්‍යව වෙනවා හැබයි සාජාතව ප්‍රත්්‍යවෙන්නේ අකුසල සිතක් අන්තිමේටමඋපදින අවස්ථාවද කුසලේටක සහජාත වෙන්නේ නෑ කියලා. එතුට මෙන්න මේ විදිහට අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්්‍යවීමේදී සහජාත භාවය සහජාත ප්‍රත්්‍යවීම පිළිබඳව අපට හඳුනාගන්නට පුළුවන්කම තිබෙනවා තමයි සහජාත වසයෙන් සංස්කාරයට ප්‍රත්්‍යවීම පිළිබඳව අපි තේරුම්ගත්ත යුතු විදිහෙ. මනසිකාරේ කරන කොට අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්්‍ය වෙනවා කියලා මොන දැන් අපිට එකක් තියෙනවා මොන විදිහටද ප්‍රත්්‍යවෙන්නේ සහජාත විදිහට ඒක ඇතුලේ ඒෙදිලා එකටම උපදිනවා. අකුසලයක් උපදිනවා කියනකොට අකුසලය උපදිනකොට අවිද්‍යා ප්‍රත්තයෙන් අප්ඥාාවි සංස්කාරයයක් උපදින ලබන. නුසේ කහුසල් කරන න නොදන්නාකම නිසා යතහාර්ථය අවබෝධ නොකරන නිසා ඒ අතාර්ථ ස්කන්දතිික පිළිබඳව ඇතිරන් යතාාබොහොත ස්කන්දටික පිළිබඳව අපඥ්ඥා බි සංස්කාරයක හටගැනීමක් නේද. දැ සත්වේ කර්ම රැස්කර ගැනීමක් පිළිබඳව නෙමේ අපිට පේන්නේ. අප්ඥා බි සංස්කාරයෙහි හටගැනීමක්කුමක් නිසාද අවිද්‍යා ප්‍රත්තිවීමෙන්. අවිද්‍යාවහි සහජාත භාවයෙන් මේ කර්මය සිද්ධ කල් තියනවා. අවිද්‍යාවක්යදනොත් එබඳු ක්‍රියාවක් සිද්ධ වෙනවා මොකද අද්‍ය පත්්‍යවීම තුළ ප්‍රත්‍යයෝත් පන්නේය විදිහට ප්‍රත්්‍යයෙන් උපදව උපදවනු ලබන්නක් විදිහට සංස්කාරය උපදිනු ලබනවා. එදට මෙන්න මේ විදි අවිද්‍යාවෙන් සංස්කාරය උපදිනවා කියලා පිට මෙහි තිබෙන ස්භාවේ පිළි බඳව විශේෂයෙන් හඳුනාගන්නට පුළුවන්කම තිබෙනවා. මෙන්න පළවෙනි පත්වීම අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්්‍යවීමේදී පලවෙනි ප්‍රත්්‍යවීම සහජාත පත්ත දෙවනි එක මකක්ද දෙවෙන එක තමයි අන්‍යමං්‍ය ප්‍රත්තේ අ්‍යම්‍ය ප්‍රත්තය අන්‍යමන්‍ය ප්‍රත්්‍ය කියල කියන්නේ අ්ඥං අන්ඥන් කියන එක අ්ඥං අ්‍යං කියන එක තමයි මේ අන්‍යමං්‍ය කියල කියන්න ඒ හැන දැන්වේ අ්ඥන් කියල කියන්න අ එකක් කියන එක අ කිය කියනවා පද දෙකම අනක් අනිකකට අනිකක් අනිකකට එතකට මේක තමයි මේ පදත්තේරුම අපඒකර කියලා අන්‍යමන්‍ය ප්‍රත්ති කියලා එක එකක් එකකට උපකාර කරන විදිහ මේක හරියට මේ අප යුදාහරණයක් හෙඩිට කිව්වොත් යම්කිසි බට දඩු දෙකක් බටමිටි දෙකක් අපි එකට හේත්තු කල්ල තියෙනවා කෙලින් අතට හිට ගස්සල මේ දෙක එකකට එකක් බර කරලා අපි හේත්තු කල්ල තියෙන මේ එක බටමිටියක් තියෙන අින් බටවිිටිය බරනිසා අනිත් බමිටියය තින අ බටමිටියේ බර නිසා එකන ඒ නම් බටමිටියය තියන්නේ බ කියන බටමිට බරනිසාන එකත් දරාගෙන තම යයිබ කියන බටමිටිය කෙලින්තියන්නේ ඒ කියන බට මිටි ර නිසා එක දරාගෙන තම එක තියෙන ඩ මේ දෙක ඒටත් බ ඒටත් එක සමාන විදිහට උපකාර කරන න එක සමාන විදිහට මේ දෙක උපකාර කරනු ලබනු මෙන්න මේ උපකාර කිරීම. එකනෙ එකට උපකාර කිරීම කියන එක අපට විශේෂෙන් හඳුනාගන්නට බොලුවන් කම තියෙනයි එකක් එකට උපකාර කරනවා කියන සභාවය මේ ලක්ෂණය හඳුනාගන්නට ලක තමයි අන්‍යමං්‍ය භාවය කියල කියන්නේ. අන්‍යමං්‍ය භාවේ. අන්ඥං අ්ඥං කියන එක තමයි අන්තිවට වෙන්න බින්දුව කිය පාලි භාෂාවය නිග්ගහිත සන්දිි කියලා එකන බින්දුව ආශ්‍රය කරගෙන සිදුවන. සන්ධික්‍රමය එතකටඒ විදිහට ස්ොරයක් තියෙනකොට ඒකට මකාරාදේශයක් වෙනවා මදාසරය කියන ව්‍යාකරන සූත්‍රයි එක එච්චර කිවවේ සමහර වෙලාවට මේ ඔය පදා අරගෙනඒ අර්ථකථනස් සපේ න අද කාලේ සමහර ඇත්තු මේ වචන දැක්කහම පදකඩලා තමන්ට හිතු හිතුව අර්ථකථන සපේන රහතන් වහන්සේලා කියගන්න පුද්ගලයෝ බිහිවෙන සමාජයක් නයද ඇැම් ද්ගලෝ මේ අන්‍යමං්‍ය කියනක වචනය අරගිනිවර වෙලා ඒකට දෙනවාඒක නිරුක්්‍ය අර්ථකථන සපේනවා. මේ මිනිස්සු කොහොමත් නිහ අර සාමාන්‍යයෙන් අපි ව්‍යවාහාරේ දි කියයන මන්්‍යන් කියල කියන නිගං එකන්නේ මානසික මට්ට මච්චර හොඳ නැත්ත. එතවට මේ අන්‍යමං්‍ය කියලා කියන ලක පැත්මනනිසාහන්න ඒ දිහට වෙලා තියෙනවා කියනක් කියලලා මෙන්න මේ විදිහට ඒක අර්ථකත්තන මේ පාලි භාෂාව්‍යන මේ වචනවලට මේ සිංහලෙන් හදාගත්ත අර්ථකථන මේ ඔබ වන්නේ යනම් එහෙම කලාම අ පදේ අර්ථය ධර්මාර්ථය ගැමුරු අර්ථක් කොම විනාශ වෙලා යනවා. එනි සතමයි පදේ හැදුන හැට පිළිබඳල් කිය මේ එකට තියෙන ්‍යකරණානුරූපී ක්‍රමයක් මේ පදයක් නි්පාදනය වෙන්න එතකොට ඒ ආකාරයටක හැදුනට පස්සේකෙන් ප ප්‍රකාශනය වනු ලබන ආර්ථයක් තියෙන. ගට අන්්‍යං අ්‍යස එකක් අනකකට ප්‍රත්ථවීම තමයි අන්‍යමන්‍ය ප්‍රත්ථ කියලා කියන්න අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්්‍ය වෙනවා අවිද්‍යාවට ප්‍රත්්‍ය වෙනවා. මේක තමයි මෙතන තියෙන අන්‍යම්‍යතාවේ කියලා කියන. අවිද්‍යාව සංස්කාරයට සංස්කාරය අවිද්‍යාවටත් එක නෙකට ප්‍රත්්‍යවීම අපට මෙතනදි හඳුරාගන්නට පුළුවන් කම තියෙනවා. අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්්‍ය වන්නේ කොහොමද. අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්්‍යවීම පිළිබඳව අපි මීට පෙරදීර්ග ලෙස කතා කරල තියෙනවා චතුරාර් සත්‍යේ දරමය ස්කන්දයන්ගේ අතාභහොත සභාවය නොදන්නකම නිසා තමයි.ඒ සෑම ැ එසෑම අවස්ථාවකදිම කර්ම සිදු කරගනු ලබන් කුසලා කුසල වසයෙන් සත්‍යය පුද්ගලය ඇසුරු කරන තැනක්ක සත්ව පුද්ගල සංඥාවන්ගේෙන් වස්තුකේන සංඥාවන්ගේ වටින නොවටින සහිතව ස්කන්දෙටි ඇසු කරන්න ගත් හම අපිට අක්ුසල් සිද්ධරගන්න පුළුවන්කම තියනවා. කුසලා කුසල් සිද්ධ කරගන්න පුළුවන්ක් කම තියනවා. එතකොට මේ අවිද්‍යාව නිසාපි පඥා බිහෝ පපුඥාබිහෝ සංස්කාරය සිදුර ඇතිකරගන්නු ලබන ආකාරය. එතකොට සංස්කාරයෝ කොහොමද අවිද්‍යාවට ප්‍රත්ය වෙන්නේ. සංස්කාරයෝ නැවත් අවිද්‍යාවට ප්‍රත්වනෝ. දැ ඔබ රැස්කරගත්ත දේ පිළිබඳ ඔබටාපහු කල්පනා කරන්න පුළන් එකදෝොට එතන ඒ අරමුණු කරගෙන ඔබට තියෙන නොදන්නාකම කුමක් මතද පිහිටලති නර සංස්කාරය මත සස්ය අවිද්‍යාවටත් අවිද්‍යාව කියනදේ සංස්කාරයටත් එකිනෙකට ප්‍රත්්‍යවීම අපට හඳුනාගන්නට පුළුවන් කමතිබෙනවා. මෙට මේ එකිනෙකට ප්‍රත්්‍යවීම හඳුන්නනු ලබන්නේ අන්‍යමං්‍ය ප්‍රත්‍යභාවේ විදිහයට. අන්‍යමං්‍ය ප්‍රත්‍යභාවයත් පටිච සෞපාදයහි අද්‍ය සංස්කාරයට ප්‍රත්්‍ය වන තවත් එක ආකාරයක්. එනිසා මේ ගැම්ඹුරු කරුණු ි විශ්ේෂණය කරගත් හම් තමයි පටිසම් පාදයහි මේ පත්ථවීම් පිළිබඳ. අපිට මනා නුවනක් හාත් පස දැනුුවක් ගොඩනගෙන්න්නේ. එනිසා මේ කරුණු නැවත නැවත හෝස්ත්‍රවනය කරලා ඔබ ග්‍රහණය කරගන්නට සහවත්වන්නට කියලා හැම දෙනාටම සහිපත් කරනවා. කල්පනා කරගන්න අද දවස්සිදි සදධර්මස්ශ්‍රවණය කරලා යොනිස්ෝ මනසිකාරය පවත්තල වටිනා කුසලයක් සිදකරගන්නට ේ දන. මේ සිද්ධ කරගත් සියලූම කුසල ධර්මයන් අපි අනුමෝදං කළ යුතු අයට අනුමෝදං කරමු. මෙන් අපටරත්තෙම ධර්මෙන් අනු සනනා කරන, අපේ ධර්මාචාරය අවසරයි මාංක කඩල සුදස්සන සාමින්හන්සේට අවසරයි ංකඩො නදරත්තන සාමීන් වහන්සේට මින් හන්සල දෙදනමටම උතුම් නිවනිින් සැනසීම පිණිසම හේතු පනිශ්‍රේම වේවා කියලා ප්‍රාක්ථනා කරනවා. දෙවියන්තත් අපි මේ පින් අනුමෝදන කරමු. ආකා සට්හාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා <Sess> tangan modhitwa cirangrakhantu budde saasanang aaka sadtha cebumata dewa naga mahhindi ka Punyant tangan mo dittwa cirangrakhantu buddha saාව kang aka satha cebumata dewa naga mahhindi ka Punya tangan mo dittwa bodde hantu siwang padang Iගේ nyatimta tapi meping an moang keremo. Quan Idam me nyati na hotu su kita hontu nyatayu. Ida me nyati na hotu su kita hontu nyatayu. Ida me nyati na hotu su kita hontu nyatayu. sidaකgatta si mo ko salaධmean dharma්‍රvanekala t, බට මේ උතු ධර්මලා බේ ලබාදෙන්නට ටයුතු කළ හිරු මාධි ාලයේ සහපතිතුමන් නැතුළු කාර මණඩලේ සෑම සුලිදිනාටත් නිදුක් නීරෝගේ ස්වපත්බව චරජයවන සම්පත්තිය සලසාගෙන කායික මානසික සැනසිල්ලූ දාකරගෙන අමාමහනිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේමවේ වා කියල සාධහූ කියල පින් අනමෝදන් වන්න හැමදිනාටම තෙරුවන්සන්නයි සමාජ්‍ය සංගායනා.